ඊයේත් මේ දවස් ටිකෙත් අදත් හෙටත් අපේ රටේ මද්රව්‍ය සහ පාතාලයේ මර්ධනය කිරීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. රාජපුර පංචබල දියලඩියා චූර්ණය රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පාලනය කරයි. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඒ හා සම්බන්ධ කාරණයක්. පොලිස් බන්ධනාගාර ලොක්කන් පිරිසකට පාතාලයෙන් පඩි බුද්ධාංශයෙන් රජයට වාර්තාවක්. සුජිත් තේවාජුලිගේ වාර්තා කරනවා පාතාලකරුවන්ට අපරාධකරුවන්ට රැකවරණය දෙන විවිධ තරාතිරම්වල දේශපාලඥයින් පොලිස් නිලධාරීන් බන්ධනාගාරවල යම් යම් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 2000කට ආසන්න පිරිසක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි බුද්ධාංශ රජයට ලබා දී ඇති වාර්තාවක සඳහන්. මේ අයගේ රැකවරණය සැලසීම නතර කරන තුරු පාතාලයේ මර්ධනය කිරීම දුෂ්කර බවද එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. පාතාලකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අවස්ථාවන්හිදී ඒ අය නිදහස් කර ගැනීමට විවිධ තරාතිරම්වල දේශපාලකයන් මැදිහත් වූ අවස්ථා 30කට ආසන සංඛ්‍යාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි බුද්ධාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා අද ලංකාදීප පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි පහුගිය දවස් ටිකේ ඒ ගැන කතා කරා. දැන් යුක්තිය මෙහෙම ක්‍රියාත්මක වෙද්දී අපි නිරන්තරයෙන් අවධානය ලක් කළ කාරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටියානම් පාතාල නායකයින්ට පැන යන්න සැලසුම් හදපු නිලධාරීන් පාතාල නායකයින්ට පොලිසියෙන් මිදී පලා යන්න උත්සාහ කරපු අවස්ථාවලට උදව් කරපු නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළෙම හිටියානම් තවත් කවර කතාවද කියලා තමයි අපිට ආපස්සට අහන්න තියෙන නිසා තමයි අපි නිරන්තරයෙන් කිව්වේ. විශේෂවාර අමාත්‍යවරයා ඒ වගේ වැඩ බලන පොලිස් ප්‍රතිවරයා යුක්තිය මෙහෙම ක්‍රියාත්මක කිරීම හොඳයි ඒත් එක්කම මේ යුක්තිය මෙහෙයුමට හසු වන අයට බේරෙන්න උදව් කරන යම් යම් අය ඉන්නවා නම් ඒ අය සම්බන්ධයෙන් උත් යුක්තියට එහා ගිය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම වැදගත්.